මේක තමයි අදටත් මේක මර්ධනය කරලා තියෙන රටවල් ගන්න නවසීලන්තය වගේ රටවල් වියට්නාමය වගේ රටවල් ගන්න ඒ තායිවානය වගේ රටවල් ගන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගන්න ඒ හැම රටක්ම මේක මර්ධනය කරන්න මේකට මේක පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පනවලා තියෙනවා ඒ අය මේ ආර්ථිකය මතක තියාගන්න ඕයි ආර්ථිකය ඔලුවට අරගෙන රටේ ජනතාවට වඩා ආර්ථිකය ලොකු නැහැ රගේ රටේ ජනතාවට වඩා ආර්ථිකය ලොකු නැහැ ජනතාව ඉන්න ඕනේ ආර්ථිකයක් පවත්වාගෙන යන්න ආර්ථිකය පවත්වාගෙන යන්න ආර්ථිකය මෙනුවෙන් ජනතාව ඉන්නේ නැහැ ජනතාවගේ ජීවිතය ආර්ථිකයට වඩා ලොකු නැහැ ඒක තමයි ලෝකය මේක මර්ධනය කරපු රටවල් පෙන්වලා තියෙන්නේ හැබැයි මේක මර්ධනය කරගන්න බැරුව හත් පොලේ නාගත්ත රටවල් ඇමරිකාවෙන් පටන් ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් පටන් ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ මොකද්ද අපිට ආර්ථිකය වැදගත් වෙනවා ඒ නිසා මේ රෝගය ආරම්භ වෙනකොටම ඩොනල්ඩ් ට්‍රම්ප් කරේ මොකද්ද මේකට ඉඩ දෙන්නා ආ මේක නොසලකා හැරියා මේක සෞඛ්‍ය ඒ සෞඛ්‍ය පර්යේෂණ මේවා සම්පූර්ණයෙන්ම නතර කෙරුවා ඒ වෙනුවට සමාගම් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරන සමාගම් වලට සහය දුන්නා ඒ නිසා තමයි ලෝකය කිව්වේ ප්‍රොෆිට් ඕවර් ද පීපල් කියන තැනට ආවට පස්සේ ප්‍රොෆිට් ඕවර් ද පීපල් කියන තැනට ආවට පස්සේ මේ රෝගය එවැනි රටවල් බරපතල විදියට අනතුරුදායක තත්වයකට ඇදවැටුණා දැන් අපි කියන්නේත් ඒක දැන් මේ ලොක්ඩවුන් කරන්නේත් ඒක ලොක්ඩවුන් කරන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ නැ ජනතාවගේ ආර්ථිකය මේ ජනතාවගේ ආර්ථිකයට තියෙන උමනාව හින්දාද මේ ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කරන්නද නැහැ හොඳටම පේනවා මේ හතර පහ දෙනෙක්ගේ ආර්ථිකය හතර පහ දෙනෙකුට සල්ලි හම්බ කරන්න මංකොල්ලකාරී වැඩට කොමිස් ගන්න එහෙම ඒ නැත්තම් වටේ ඉන්න ඒ දේශපාලන ඒ හෙන්චයියන්ට එහෙම නැත්තම් මේ වසල ව්‍යාපාරික පන්තියට සල්ලි හම්බ කරන්න තමයි මේ ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ලොක්ඩවුන් කරන්නේ නැති. ඉතින් අපි දැක්ක මොකද ඇති වුණු තත්ත්වය? පහුගිය කාලෙම අපි දැක්කනේ සිංහල අවුරුදු කාලේ මේක පාලනය කරගන්න තිබුණු මොහොතක්. ලොක්ඩවුන් කිරීම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු උනන්දුවක් දැක්වුවේ නැහැ. ආණ්ඩුව මේක හොයෙ යන්න හැරලා තිබුණා. මේක හොයෙ අතහැරලා තිබ්බා. අපි දැක්ක පහුගිය මාස දෙකහ මාර්ගම කාලේ PCR පරීක්ෂණ කරාද? PCR පරීක්ෂණ කළේ නැහැ. ඒ වෙනුවට කිව්ව මොකද අපි PCR කරන්න අපි එන්නත දෙනවයි කියලා. ආ එහෙමයි කීකී හිටියේ. PCR කරන්න නැතුව ටෙස්ට් කරන්න නැතුව මේක මර්ධනය කරන්න බෑ. මේක හොයාගන්න බෑ. අවශ්‍යයි ලෙඩ්ඩු හොයාගන්න. ලෙඩ්ඩු හොයාගෙන ලෙඩ්ඩු හුදකලා කළා. ආ එයාට අවශ්‍ය කරන එයාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. දැන් මේ ක්‍රමවේදය ආණ්ඩුව අනුගමනය කළේ නැහැ. ආණ්ඩුව මේක පැතරෙන්න ඉඩ හැරලා හිටියේ. මේක සිංහල අවුරුදු කාලේ එහෙම සංචරණ සීමාවන් යා අපි දැක්ක මේ කොරෝනාව බාරව ඉන්න මේ ප්‍රජා සෞඛ්‍ය බාරව ඉන්න ඒ විශේෂඥ වෛද්‍යවරිය රාජ්‍ය ඇමතිනිය සුදර්ශනී ප්‍රාන්තුපුල්ල මහත්මිය අපි දැක්ක මාධ්‍යවල කියනවා මම ඉල්ලුවා අවුරුදු කාලේ සංචරණ සීමා පනවන්න හැබැයි ඒ යෝජනාව පරාජය වුණා කවුද ඒක පරාජය කරේ වැදගත්ම ප්‍රශ්නයක් කවුද ඒ මනුෂ්‍ය ජීවිත නොසලකා හරිමින් සුදර්ශනී ප්‍රාන්තුපුල්ල මහත්මියගේ ඒ අදහස ඔහුගේ ඒ ඇයගේ ඒ ප්‍රකාශනය අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා. දැන් අපිට අවශ්‍යයි කවුද හිතා මතාම දැන් එවැනි සෞඛ්‍ය විශේෂඥවරුන් එවැනි අධ්‍යක්ෂින් තියෙන රාජ්‍ය ඇමතිනියක් එහෙම කිව්වට පස්සේ කවුද මේක නොසලකා හැරියේ? කවුද මේකට ඉඩ දුන්නේ? එහෙම ඉඩ දුන්නා නම් ඒක මනුෂ්‍යත්වයට එරෙහිව කරපු බරපතල වරදක්. අපිට හිතන්න වෙන එක ක්‍රයිම් අගේන්ස්ට් හියුමැනිටි හිතා මතාම මේ රෝගය ව්‍යාප්ත වෙන්න ඉඩ හරිමින් ජනතාව බරපතල අනතුරුදායකටපත් කිරීම අනතුරුදායක තත්ත්වයකටපත් වීමට ඉඩ හැරීම බරපතල වරදක් ඒ නිසා තමයි අපි කිව්වේ මේක මේ ලොක්ඩවුන් කිරීමකින් තොරව මේ විදියට නිදැල්ල යන්න ඉඩ හැරීමෙන් බරපතල තත්ත්වයක් ඇති වෙනවා කියන එක අදටත් කියන්නේ ඒකයි ආදටත් මේ විශේෂඥවරු කියන්නේ ඒකයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ කියන්නේ ඒකයි අපිට අත්‍යවශ්‍ය අපිට ක්‍රම උපායන් හොයාගන්න පුළුවන් ලොක්ඩවුන් කරලා කොහොමද ජන ජීවිතය ආරක්ෂා කරන්නේ ඒකට තමයි රජයේ විවිධ ආයතන තියෙන්නේ ඒ ආයතන වලට පුළුවන් වෙනවා ඒ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න ජන ජීවිතය ආරක්ෂා කරගන්න හැබැයි ජන ජීවිතය ආරක්ෂා කරනවා කියන්නේ ආ ලොක්ඩවුන් නොකර රට හැරලා තමන්ගේ ව්‍යාපාර ටික කරගෙන යන්න ඉඩ දෙනවා කියන එක නෙමෙයි තමන්ගේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන විදියට සල්ලි හම්බ කරන්න කොමිස් හොයන්න ඉඩ දෙනවා කියන එක නෙමෙයි Breaking.lk